අපි මේ වෙනකොට ලෝකපුදුම හයක් කතා කල්ල ඉවරයි අපි බලමු අපේ අවසාන ලෝකපුදුමය ගැන මේ වීඩියෝ එකෙන්. අද කතා කරන්න යන්න පුතේ මාචු පිංචු ගැන. මාචු පිච්චු කියන්නේ සුක්‍ර සිද්ධ ඉන්කාවරුන්ගේ ජනාවාස පැවැති පාලොස්වන සීවසට අයිති පුරාණ නගරයක්. මේක පිහිටල තියෙන පේරු හි උරුබොම්බනින්නේ අඩියාට දාහක් පමණුසින් හිටි කඳු මුදුනකයි. පුරාවිද්‍යාඥ්‍යඥන් පවසනා ආකාරයට මේනාගරේ නිර්මාණය කල් තියෙන එද්ද රසිය තිස්සටත් එද්ද අස්සාරසිය හැත දෙකත් කාලේ ඉන් කාදිරාජ්‍යයකු පාචා කුටි අධිරාජා විසින්. වසරු සීයකට පමණ පසු ඇතිව ස්පාන් ඥාක්‍රමණ ඇත් එක්ක මේනාගරය අත්හැරල දමල තියෙනවා. ඒ වෙනකම්ම මේනාගරේ මුළමු නින්ම ගස්වලින් වැසී ගොස් තිබුණා. එදදස් නම්ේ එක් කොළහේ ජූලි මාසයේ ඇමරිකාන ඉතිහාසඥයකුණු හයිරම් විසින් මෙම සැඟවී ගිය නගරය නැවතස්වා ගැනීමත් සමඟ මෙන මේ පුදුම සහගත මාජ පිංචු පිළිබඳා බිරහස ලෝකෙටම එලියුණ. එත්දස් නමසි අසු තුනේද යුනෙස්කෝ විසින් ලෝකුරුම ප්‍රදේශයක් විදිහරත් මේ භාංච පිංචු ප්‍රදේශය නම් කරලා තියෙනවා ගේ මයි දෙදා සත්්‍යේ ඉන්නන් ලෝක පුදුම හතරත් එකතු කරලා තියෙනවා මේ මාච පිංචුනාගරයේ විශාලගල් පඩිපෙළවල් චතුරස්්‍රාකාරව දොරවල් ෙදූ විහාර සංකීර්ණ නිවාස දියමල්ලාදිය ඉන්කාවරුන් විසින් ගොඩනගන ලද්දේ මීට අවුරුදු පන්සයකට පමණ පෙර මේ මාච පිංචුනාගරය ඉන්කාවරන්ගෙන් නැත්වූුණනාගරයේ විදිහරත් නම් කරනවා ඒගේම තමයි දෙවයාන් නොදෙසයිදි කරන්න ලද නගරයක් කියලත් මේ නගරය හඳුන් වනවා. සමහරු පවසන විදියට මේ ආගමික නගරයක් වගේම සතුරු ආක්‍රමණවලද පලාගොස් හැංගිලා ඉන්න පුළුවන් හොඳම තැන අනේ නිසාම ඒගේ ආක්‍රමණවලදි පලාගොස් සැඟවීමට සෑදූ නගරයක්ද කියනදේ තවමත් පුරාවිද්‍යාඥයන් විසින් ගවේශණය කරනාව. ඉතින් මේ පුදුම උපදන සුළු නිර්මාණය නැරඹීමට සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙනවා. මේ මාජපිංචනාගරයේ ඉන්කාවරුන් සෑදුගල් බිත්ති යෝධයන්සේ දිස්වවෙන්නේ හරිම ඉතින් මේ සංචාරක ආකර්ශණය වගේම ලෝක පුදුම හතෙන් එකක් බවට පත් වූ මාජපිීචුනාගරය විසිවන සියවසේ ලොව විශිෂ්ඨතම පුරා විද්‍යාත්මක සොයා ගැනම්වලින් එකක් වෙනෝ. ඉතින් චූට්‍යයාල මේ වෙනකොට අපේ ලෝ කේතියෙන පුදුමහත්ත ගැන ඉගෙනගෙන වසන්. මේවාගේම චූටයාලට සාමාන්‍ය දැනීම අධ්‍යාපනික තොරතුරු රැගත් තවත් විඩියෝකිහි අපි නැවත හමුුවමු.